හොඳයි අපි දැන් සූදානම් වෙන්නේ සමග ජන බලවේගයට ඉඩ කඩ වෙන කරන්න අප පෙර සාධාරණ කළ ආකාරයටම අපේක්ෂකින්ගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු කර ඔවුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නවාද කියන දේ ඔබට තීරණය කරන්න පුළුවන්. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සමග ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන චරිත් අබේසිංහ එතුමන්ට අපි ආරාධනා කරා. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබේ වෘත්තිය සහ ඔබ බොහොම හොඳින් දන්නවා මේ රටේ ජනතාව දේශපාලනය තෝරගන්න හේතුව උනේ. දේශපාලනය තෝරගන්න ප්‍රධානම හේතුව තමයි මගේ වෘත්තිය බොහොම දුප්පත්. මගේ වෘත්තිය මට කවදාවත් මගේ සහෘද නළුවෙකුට නිළියෙකුට ශිල්පියෙකුට වැඩක් තියෙනවා මේ ගාන කීයද කියන්න අහන්න හම්බ වෙලා නැහැ. හැමදාම අහලා තියෙන්නේ වැඩක් තියෙනවා බජට් නැහැ. පුළුවන් නම් මේක මේ ගානට කරන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ බොහොම දුප්පත් කලාවක් තමයි අපි කරන්නේ. අපි ඇඟේ අමාරුට මම හිතන්නේ මම විතරක් නෙමෙයි සියලුම කලාකරුවෝ. ඒක තමයි කලාකරුවෙකුට ලෙඩක් වුණාම අවසානයේදී ශ්‍රමදානයක් කරලා සල්ලි එකතු කරන්න සිද්ධ වෙන්නේ. වගුගඩුවක් බද්ධ කරන්න වුණාම දුක හිතෙන පෝස්ට් එකක් දාන්න වෙලා තියෙනවා. කලාකරුවෙක් වයසට ගිහිල්ලා ඉන්නකොට ඉස්පිරිතාලේ ඇකිලිලා ඉන්න පෝස්ටරයක් දාලා මෙතුමට උදව් කරන්න කියලා ඉල්ලන්න වෙලා තියෙනවා. එතකොට අර කලාකරුවෙක් විදිහට තරුණ කාලේ මිනිස්සු තුළ ආකර්ෂණීය දිනාගෙන ඉඳපු මිනිස්සු අවසානයේදී අපි දැකලා තියෙනවා නිකන් කාත් කවුරුත් නැතුව උදව් කරගන්න විදිහක් නැතුව ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ මේ රටින් සමු ගන්නවා. ඉතින් ඒක හරි ඛේදවාචකයක්. අඩුම තරමේ මම හිතන්නේ කලාව වෙනුවෙන් දේශපාලනය කරපු දේශපාලනය කියන කලාව නියෝජනය කරමින් දේශපාලනය කරපු අයටත් ඒක කරගන්න බැරි වුණා කියලා මම විශ්වාස කරනවා. නමුත් තරුණෙක් විදිහට හඬක් නගන්න පුළුවන් කෙනෙක් විදිහට මම විශ්වාස කරනවා මගේ නායකයෙක් එකතු වෙලා ඔහු කලාකරුවෙක් කියලාත් මට කියන්න පුළුවන්. මොකද ඔහු ගිටාර් ගහනවා සින්දු කියනවා ඒක විහිළුවට ලක් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් කලාකරුවෙක් කියන හැඟීම ආවම ඒ පුද්ගලයා අනිත් අයට වඩා සංවේදී කොහොම කරත්. ඉතින් මම හිතනවා ඔහුත් එක්ක මම කතා කරලා තමයි මේ පිළිබඳව මේ පක්ෂෙත් එක්ක එකතු වුණේ. යම් කිසි අද තියෙන මට්ටමට වඩා චුට්ටක් හරි උඩින් තියන්න යමක් කරන්න පුළුවන් මේ කියන. දැන් කලාකරුවා කියන භූමිකාව ඉතාමත්ම ගෞරවනීය උත්තරීතර භූමිකාවක්. හැබැයි දේශපාලනයට කලාකරුවා පැමිණීම ඇතුළතදී මම හිතන්නේ ලොකු විවේචනවලට පත් වුණා. ඇයි මෙහෙම කරේ? ඇයි මෙහෙම කරේ? මෙයාව ගම්පහෙන්පත් කරේ? ඇයි ඔය වගේ කතා ගොඩක් තිබුණානේ. ඇත්තටම කලාකරුවෝ විදිහට පත් වෙච්ච අය තමන්ගේ ප්‍රතිරූපේ විනාශ කරගත්තද දේශපාලනයේදී? මම විශ්වාස කරනවා යම් කිසි පිරිසක් ප්‍රතිරූපේ විනාශ කරගත්තා. ඒ තමයි දේශපාලනයට ආවට පස්සේ කලාවේ ජනප්‍රියතාවයට හැර දේශපාලනය කරන්න තව සුදුසුකම් තියෙනවා. අධ්‍යාපනයක් තියෙනවා. දේශපාලන ව්‍යූහය අඳුරගන්න තරම් දැනුමක් තියෙනවා. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් තියෙනවා. තමන්ගේ වැඩපිළිවෙල ඇහුවොත් කියන්න දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට උනේ කලාකරුවෝ ගෙනහල්ලා මේ වගේම තැන්වල ඒ කලාකරුවට උත්තර දෙන්න බැරි විදිහේ මහා බැරෑරුම් ප්‍රශ්න අහලා පොත් බලාගෙන නිවේදක මේ විවස්ථාවේ මේ පගන්තියේ මෙහෙම කියනවා. ඒක ඔබ දන්නවද වගේ ප්‍රශ්නයක් කියලා ඇත්තරම මුළු විවස්ථාවම කියවපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලාත් මම දන්නේ. මම හිතන්නේ කලාකරුවන්ව එහෙම අපහසුතාවයට පත් කළ විහිළුවට ලක් කළ මාධ්‍ය හරහා කලාකරුවෝ දේශපාලනයට එහෙම නිකන් විහිළුවක් බවට පත් කළා. හැබැයි අපි බැලුවොත් එහෙම කලාකරුවෝ දේශපාලනයට හැල කිසි දෙයක් කරලා නැත්තම් අනිත් වෘත්තිකයනුත් දේශපාලනයට ගිහින් තියෙනවා. දැන් ඒගොල්ලෝ කරපු දෙයක් තිබුණා නම් මේ රට බංකොලොත් වෙන්නේ නැහෙනි. මම කියන්නේ කලාකරුවෝ නම් හතර පහ දිනක් කීව 10 දිනක් කීව. හැබැයි නීතිවේදීන් කොච්චර ගිහින් තියෙනවා? නීතිඥ කොච්චර ඉඳලා තියෙනවද? ඒතර විවසායක කොච්චර ඉඳලා තියෙනවද? බිස්නස්කාරයෝ කොච්චර ඉඳලා? ඉතින් මේ ඔක්කොම දේශපාලනට ගියා කියලා අවසානයේදී රටේ මිනිස්සුන්ටවත් දේශපාලනටවත් වෙලා නැහැ. කිසිම දෙයක් වෙලා නැහැ. අපි දේශපාලනට එන්නේ මම හිතනවා දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ කියලා මිනිස්සු කියනවා. මිනිස්සු කියනවා මේක දේශපාලන පරිණාමයක් වෙන සිද්ධ වෙන කාලයක් කියලා. පරණ හොරු පාර්ලිමේන්තුව ඉන්නවා නම් එලවන්න ඕනේ කියලා කියනවා. වයෝ වෘද්ධිය පාර්ලිමේන්තුවෙන් ඉන්නවා නම් එලවන්න ඕනේ කියලා කියන මිනිස්සු කියනවා. මේක අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕනේ කාලයක් කියලා. මම හිතනවා ඉතින් අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරනවා නම් දේශපාලනය කියන්නේ ජනතා සේවයක් විතරක්ම කියලා කියනවා. එතකොට ඒ නිසා ඒ සංස්කෘතියට දායක වෙන්න කලාකරුවන්ටත් අයිතියක් තියෙනවා. ඔබ කියන විදිහට දැන් ඇත්තරම කලාකරුවා කියන ප්‍රතිරූපය රටේ මාධ්‍ය ඇතුළ හැම තැනකින්ම විනාශ කළා කියන තැන ඔබතුමා ඉන්නවා. මම කියනවා. එතකොට දැන් ඔබ ඒ අයගෙන් එහෙම නෙවෙයි සහ චරිත් අබේසිංහට කොළඹ ජනතාව ඡන්දේ දියුත්තේ ඇයි කියලා ඔබ සාධාරණීකරණය කළොත්. ඔව්. එකක් මට තියෙන වෘත්තිමය සුදුසුකම තමයි කලාකරුවෙක් කියන්නේ. ඊට අමතරව මම දැන් මේ වෙනකොට නීතිවේදී උපාධියක් හදාරමින් ජනමාධ්‍ය සම්බන්ධව මාස්ටර්ස් එකක් කරලා තියෙනවා. එතකොට මම හිතනවා ඇකඩමික් ක්වලිෆික අධ්‍යාපන සුසුකම් සහ වෘත්තිය සුසුකම් පැත්තෙන් ගත්තොත් මට අංක එකටම ඒ සාධක සාමාන්‍යයෙන් ඇවරේජ් පාර්ලිමේන්තු යන මිනිහෙකුට වඩා තියෙනවා කියලා. දෙවෙනි කාරණාව තමයි මට සැලැස්මක් තියෙනවා. මම මොකක්ද තරුණෙක් විදිහට දේශපාලනට ඇවිල්ලා කරන්නේ? තරුණිය සමග, කාන්තාවන් සමග, විවසායකින් සමග සහ වැඩ කරන ජනතාව එක්ක
මට මොනවද කරන්න පුළුවන් අඩුම තරම් මට එහෙම කියන සෙග්මන්ට් හතරක් හරි. ඒතර මම ඒකට ඒක කරන්නේ කොහොමද? ඒකට මට සැලැස්මක් තියෙනවද? ඒ සැලැස්ම මොකද්ද? මං හිතන්නේ අන්න ඒ කාරණා මත පදනම්ම මාව දේශපාලනයට සුදුසුයිද නැද්ද කියලා තීරණය කරනවා මිසක් මගේ මේ මූණ දැකලා මේ මූණ ලස්සනයි කියලා මට කතිර ගහන්න කියලා මං කොහෙවත් කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනික තමයි sannivedakayak විදිහට මං මගේ පූර්ව මගේ ජීවිකාව කරලා තියෙනවා. ඉතින් sannivedanaya කියන එක ප්‍රජාතන්ත්‍රවාදයේදී වැදගත්ම කාරණාවක්. අපි මොකද්ද පාර්ලිමේන්තුවේ කරන්නේ? ඔබ වෙනුවෙන් හදන නීතිය මොකද්ද? ඒ වෙනුවෙන් නගන හඬ මොකද්ද? ජනතාව වෙනුවෙන් නගන හඬ මොකද්ද කියන එකට sannivedakayak අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට කියන්නත් sannivedakayak අවශ්‍යයි. මම හිතනවා ඒ භූමිකාවත් මට ඉතාමත්ම හොඳට කරන්න පුළුවන්. සමහර වෙලාවට අපිට විවේචන තියෙනවා, විශේෂයෙන්ම මේ කලාකරුවන්ට. ඔවුන් sannivedakayak වුණත් ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට sannivedanaya කරාද? එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවෙන් ජනතාව වෙත පටවන බදුබරු හෝ ඒවා නීති හෝ ඒවා ඒවා පිළිබඳව ජනතාව සංවේදනය කරාද කියලා මම හිතනවා. ඒ ගැප් එක, මෙහිම ගැප් එකක් තිබුණා නම් ඒක නැති කරන්නට චරිත් අබේසිංහට සෑහෙන දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. දැන් අපි දකිනවා මේ මාලිමාවෙනුත් කලාකරුවෝ ඉදිරිපත් වෙලා ඉන්නවා, ලොකු පවුලක් විදිහට ඉදිරිපත් වෙලා ඉන්නවා, සහ ලොකු කැම්පේන් එකක් මේ වෙලාවේ ඉන්නවා. ඔබ සමග ජන බලවේගය තෝරගන්න හිතුවේ ඒ කලාකරුවෙක් විදිහට මේ වැඩපිළිවෙල සුදුසුම දැන කියලා? මම වැඩපිළිවෙලකට වඩා මම විශ්වාස කරන මතවාදයක්. ඒ කියන්නේ මෙහෙමයි කතාවක් තියෙනවා, තරුණෙක් විදිහට වාමාංශික වුණ නැත්නම් ඌට හදවතක් නැහැ කියලා. හැබැයි අවුරුදු 35න් පස්සේ දක්ෂිණාංශික මතවාදයකට ආවේ නැත්නම් ඌට මොලේ නැහැ කියලා. එතකොට මම විශ්වාස කරනවා දැනට 1994 ඉඳන් ගත්තොත් එහෙම අද වෙනකම් අවුරුදු 30ක් තියෙන වාමාංශික දේශපාලනය ලංකාවේ. හරි, වාමාංශික දේශපාලන කඳුරෙන් ආපු නායකයෝ තමයි මිශ්‍ර. හැබැයි පොදු අපිට බැර කරන්න වෙන්නේ වමටනේ. මම කියනවා මිශ්‍ර කියලා. මම කියනවා ඊට කලිනුත් දක්ෂිණාංශික නෙමෙයි, රණසිංහ ප්‍රේමදාසගේ මේ වාමාංශික ගති ලක්ෂණ තිබුණා. එතකොට මම මේ කියන්නේ අර පහසුවට කඩා ගන්න. එතකොට කාලයන්ුරූපයක් කාලෙකින් එහෙම වමේ දේශපාලනේ පිටට දේශපාලනේ ගිහිල්ලා නැහැ. දැන් අපි NPP කියලා දෙන්නේ වමට. හැබැයි අපිට මතකයි පහුගිය කාලේ කොවිඩ් තිබුණා. එතකොට පාස්කු ප්‍රහාරය වුණා. මේ අතර වාරෙදී අපේ ටුවරිසම් කඩා වැටෙද්දි, අපේ ෆොරින් ඉන්කම් ගේන ගොඩක් දේවල් කඩා වැටෙද්දි අපිට ඉතුරු වුණේ ගාමන්ට් සෙක්ටර් එක, ගාමන්ට් එක්ස්පෝර්ට්ස් ටික. අපේ මේ තේ රබර් පොල් කියන එකෙත් කඩාගෙන වැටෙනකොට අපිට මේන්ලි තිබිච්ච එකම ෆොරින් රිසර්ව්ස් තියාගෙන තියෙච්ච එකම රිසෝර්ස් එකක් තමයි මේ අපේ ගාමන් සෙක්ටර් එක. හැබැයි ඕක හැදුවේ අපේ දක්ෂිණාංශික මැද හෝ දක්ෂිණාංශික කඳවුරු වල හිටපු නායකයෝ. අපි උන්ට හිනා වුණා අපේ මිනිස්සුන් ලව්වා ගෑනුන්ගේ අට ඇඳුම් මස්සනවා. හැබැයි අද වෙනකොට අපි ලෝකේ ඒ සබ්ජෙක්ට් එකේ මාර ලොකු තැනකට එනවා. ඒතර අපි ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියලා කරන්න හදන සමහර දේවල් දැන් අපිට දුවන්න වෙන්නේ ලෝකෙත් එක්ක බොහොම පිටිපස්සෙන් දුවන රේස් එක. එකපාරට අපිට මෙහි කාර් හදන්න ගත්ත කියලා අපි සේවකයෝ ඒ වැඩ කරන මිනිස්සු ලොකු නිපුණතාවයක් ඒකට දක්වන්නේ ආරම්භයේ. අපි අවුරුදු 30ක්වත් කාර් හදලා තිබ්බනම් එහෙම. ඉතින් ඒ වගේ මම විශ්වාස කරනවා දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරමින් තරුණ දේශපාලඥෙක් හරියට කතා කරන දේශපාලඥෙක් මෑතදී ආවේ නැහැ. මම දන්නවා 56ක 58ක ප්‍රමාණයක් ඉන්නෝ වර්තමානයේ ජනාධිපතිතුමාට ඡන්දි නොදීපු අය. ඒ අයට හඬක් තියෙනවා. ඒ අය වෙනුවෙන් කතා කරන මිනිස්සු ඉන්නවා. අද 2099 ඡන්දෙන් පස්සේ අඩුම ප්‍රතිශතයකින් ජනාධිපති කෙනෙක් බවට පත් වෙච්ච කෙනෙක් තමයි මේ අපේ වර්තමාන ජනාධිපතිතුමා. ඒ වගේම ඡන්දය පරාජය වෙච්ච ජනාධිපති අපේක්ෂකයන්ට බොහොම ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ 2010 හැරුණාම අනිත් ඔක්කොම ගත්තොත් එහෙම මේ දිනන්න ගත්ත ඡන්ද ප්‍රතිශතයට බොහොම ළඟ ප්‍රමාණයක් ගන්නවා පරාජිත අපේක්ෂකයෝ. ඒ නිසා මම විශ්වාස කරනවා විශාල ප්‍රමාණයක් ඉන්නවා මෙතුමාට ඡන්දෙ නොදීපු. එතකොට මේ වැඩපිළිවෙල 100%ක්ම හරි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම හිතනවා හැබැයි සාධනීය කාරණා තියෙනවා නම් අපි ඒවට උදව් කරන්න ඕනේ කියලා. හැබැයි ඔවුන් වැරදි දෙයක් කරනවා නම්, ඔවුන් ජනතා විරෝධී දෙයක් කරනවා නම් ඒ වෙනුවෙන් හඬක් නගන්න තවත් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු. ඔබතුමා මේ කාරණේ මතු කරපු නිසාම මේකෙම ප්‍රතිවිරුද්ධ පැත්තට කතාව ගත්තොත් සජිත් ප්‍රේමදාස මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්තයා එකතු වෙ ඉන්නකොට 150,000 කමවා 2019 මැතිවරණයේදී ගන්නවා. ඊසේ මහමැතිවරණයේදී 130,000 ආසන ඡන්ද ප්‍රමාණයක් ගන්නවා. ඊසේ මෙවර ජනාධිපතිවරණයට ආයේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරියේදී ඔහු ගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා අඩු වීමක් තියෙනවා. සජබේ ජනප්‍රියත්වයට බලපෑමක් වෙලා තියෙනවද නැත්නම් මොකක්ද මේ ප්‍රශ්නේ ඇත්තටම? ඇත්තම ප්‍රශ්නේ තමයි මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කරගෙන ගිය වැඩපිළිවෙල විශ්වාස කරපු පිරිසක් ලංකාවේ හිටියා. ඒ කියන්නේ එතුමාට තව කාලයක් මේක කරන්න දෙන්න ඕනේ. මොකද අපේ රට තිබුණේ ගෑස් පෝලිං, තෙල් පෝලිං වල මිනිස්සුන්ගේ ඔළුවට ඒගොල්ලෝ හොඳ කැම්පේන් එකක් කරා. ඒක කරාම මිනිස්සු හිතුවා නෑ
අපි මේක වෙනස් කරන්න හොඳනේ. මෙතුමන්ට මේ විදිහට මේක පොඩ්ඩක් කරගෙන යන්න දෙන්න ඕනේ කියලා. අපේ UMP කාර්යෝම හිතපු දේ. හැබැයි ඒ එහෙම කරාට 122ක් විතර තමයි එතුමට ගන්න පුළුවන් වුණේ. අපිට ගන්න පුළුවන් වෙන්නේ 143ක් විතර. හැබැයි එකම මතවාදයක තියෙන කඳවුරක් නායකයෝ දෙන්නෙක් වටා ගොඩ නැගුවා. දැන් මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් විශ්‍රාම ශූරයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 75ක් මේ රටේ දේශපාලනය කරපු ඩී.එස් සේනානායකගෙන් දැන් දේශපාලනය කරපු දක්ෂිණාංශික වමේ මේ 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 ග්‍රීන් බ්ලඩඩ් අපි කියලා කියනවා කොළපාට මතවාදී නියෝජනය කරපු ඡන්ද ටික මෙවර ඊයේ පාරට වඩා සජිත් ප්‍රේමදාසට වැටේ කියලා ඒකට හේතුවක් මන් තිනා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ගිය පාර වගේ සජිත් ප්‍රේමදාසරුන් වේදිකාවේ බැනගෙන යන්නේ නැහැ මේ පාර. ඌටත් තේරුම් ගිහින් තිනවා අපි නායකයෝ වෙනස් වුණා. දැන් ඩී.එස් සේනානායක මැරුණා කියලා අපේ මතවාදේ වෙනස් වෙලා නැහැ. දඩ්ලි සේනානායක මැරුණා කියලා අපේ මතවාදේ වෙනස් වෙලා නැහැ. නායකයෝ අපිට ඕන තරම් හදාගන්න පුළුවන්. හැබැයි අපේ මතවාදය ජයග්‍රහණය කරන්න පුළුවන් ජන පවුරක් හදාගන්න එක තමයි මං හිතනවා ඒ මතවාදී මේ පැත්තෙන් බැලුවොත් අපිට කරන්න තියෙන කාරණාව. මං හිතනවා නොවැම්බර් 14 වෙනිදා අපේ මතවාදයේ නියෝජනය කරන මේ කොළපාටයයි කියාගත්ත UMP කාර්යෝ ගිහිල්ලා සජිත් ප්‍රේමදාසට ඡන්දයක් දුන්නොත් එහෙම නොවැම්බර් 15 වෙනිදා අපි හදන්නේ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුව. අපි ඔය ටිකක් මොහුකුරාගේ වයස්ගත දේශපාලනඥයෙක් එක්කත් කතා කරා. මේ එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බලවේගය එකතු වුණා නම් හොඳද කියලා. මේතන කඳවුරට එකතු වෙච්ච අලුත් කෙනෙක් සහ තරුණ දේශපාලනඥයෙක් ඉදිරි රොබත් ඉන්න එකතු විය යුතුයි කියන තැන මම කියන්නේ ඇත්තටම එකතු වෙන්න ඕනි කියන තැන මමත් ඉන්නවා. ඒකට ප්‍රතිපත්ති මේ වශයෙන් කාරණා කීපයක් තියෙනවා අපිට සමග මේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක කතා කරන්න. ඒක තමයි අපි IMF එක සම්බන්ධව අපේ තියෙන ස්ථාවරය සහ එතුමා අත්සන් කරපු ගිවිසුම. අපි විශ්වාස කරනවා 2033 දක්වා IMF එකට අපි නැවත ණය ගෙවීමේ කාලේ අපි අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 10කට ඉල්ල ගන්න ඕනේ. මොකද අවුරුදු 5න් අපිට ගෙවන්න අමාරුයි කියලා. එතකොට EPF එකට ETF එකට දුක් විඳින ජනතාවගේ මේ තට්ටු කරපු එකට අපි අකමැති. එතකොට එහෙම IMF ගිවිසුමක් එහෙම කරපු නායකයෙක් එක්ක අපිට තියෙනවා මතවාදීමේ ගැටුමක්. මොකද අපේ පක්ෂය ඇතුළේ තින්නේ මේ ලුම්පන් ධනවාදී නෙමෙයි. ඒ කියන්නේ ඒකට කියන්නේ සමාජ ධනවාදී කියන එක. ඒ කියන්නේ පොඩි නිකන් සෙන්ටර් රයිට් අප්‍රෝච් එකක්. ඒතකොට එතනදී අපි IMF එකිනුත් දීපු ආටිකල් 4 එකේ දීපු රෙකමෙන්ඩේෂන් අනුව අර කියනවා මයික්‍රෝ ඉකොනොමික් ස්ටෙබිලිටි කියලා එකක්. ඒ කියන්නේ මේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර සහ ව්‍යාපාරිකයෝ හෝ ව්‍යවසායකයෝ නගා සිටවන්නට අපි යම්කිසි කැපිටල් ඉන්ෆියුෂන් එකක් කරන්න ඕනේ ගවර්න්මන්ට් එකක් විදිහට. උදාහරණයක් විදිහට අපි හිතමු මිලියනයක් ඉන්නවා රැගේ රැකියාවල් නොකර පෞද්ගලික අංශයේ රැකියාවනුත් නොකරන නමුත් දවස එදිනෙදා රැකියාවන් කරන ඒ අය ඇත්තටම සමහරට ඒගොල්ලෝ PNL එකක් කවුන්ට් කරන්නේත් නැහැ මොකුත් නැහැ. නමුත් එදිනෙදා සමහරට දවසේ පොලියට සල්ලි අරගෙන දවසට ඩොලර් දෙකක් අඩු ආදායමක් උපදින ඒ අය වෙනුවෙන් යමක් කරන්න කියලා IMF එකෙත් තියෙනවා. නමුත් ඒ වෙනුවට ඡන්දය ගන්න ඔප්පු නෙදුන්. හරි. එතකොට ඒ ඔප්පු දීම තුලින් මිනිසුන්ට කැපිටල් ඉන්ෆියුෂන් එකක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මම අල්ලපු ගෙදර ඉඳලා අමාරුවෙන් බැංකුන අයක් ගෙවාගෙන ඉඩමක් අරන් හිටියානම් අනිත් පැත්තේ ගෙදර මිනිස්සුන්ට ෆ්‍රී එකේ ඔප්පුවක් හම්බ වෙනවන කාලයක් ඒ ගෙදර ජීවත් වෙච්ච නිසා අර මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. එයාගේ ඔප්පු බදු. හරිද? එතකොට සමාජ විෂමතාවයන් වල සහ සමාජය ඇතු වෙන්න පුළුවන් ප්‍රශ්න දිහා හිතලා බලන්නේ නැතුව මේ ඡන්දලක් මේ ටික දුන්නා නම් ඡන්දලක්ෂ 20ක් ගන්න පුළුවන් වගේ පටු අරමුණකින් කරපු සමහර කාරණා සම්බන්ධව අපි විරුද්ධයි. එතකොට ඔන්න ඔය ගැටුම නිසා තමයි අපිට එකතු වෙන්න බැරි. නැත්තම් සිරිකොතෙනුත් ආරාධනා තියෙනවා සජිත් ප්‍රේමදාසට අපේ පැත්තට. එයි මේ ඡන්දර කලමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ආරාධනා කරා. මං හිතන්නේ ඒ විදිහ විවෘත සංවාදයකට විවෘත කොම්ප්‍රොමයිස් එකකට කියන්නේ කැප කිරීමකට දෙගොල්ලොම එකතු වෙන්න මේ කැමති නම් මං හිතනවා එකතු වෙන එක තමයි හොඳම කාරණාව. හොඳයි. අපි අවසාන වශයෙන් ආව දැන් ඔතුමා කලාකරුවන්ගේ සුබසාධනය ගැන මූලිකව ආමන්ත්‍රණය කළා. ඔබ පාර්ලිමේන්තුවට පත් කරගත්තොත් ඒ සුබසාධනය වෙනුවෙන් කැප වෙනවා කියන කාරණය. හැබැයි දැන් කොළඹට ආවහම වතු ජනතාවක් ඉන්නවා. හැමදාම එකම විදිහට බලාපොරොත්තු ගොන්නක් තියලා ප්‍රශ්න ටික විසඳෙන්නේ නැතුව ඒ විදිහටම තියෙනවා. එක වැස්සට කොළඹ යට වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. කොළඹට චරිත් අබේසිංහගේ සහ සජබේ බල වැඩපිළිවෙල මොකක්ද? අංක එක තමයි මම ඔය ඉස්සෙල්ලා කියපු සුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්න කොළඹ එදිනෙදා ජීවත් වෙන නොයෙකුත් රැකියා කරලා ජීවත් වෙන ඔවුන් සඳහා වැඩපිළිවෙලක් සජිත් ප්‍රේමදාස මහත්මයා යෝජනා කරලා තිනවා. විශේෂයෙන්ම මම අර කිව්වේ දවසේ පොලියට සල්ලි අරන් 15 පොලියට සල්ලි අරන් හවසට ඒක බේරන්න ඕනේ. අන්න ඒ සඳහා කැපිටල් ඉන්ෆියුෂන් එකක් කරන්න පුළුවන්
පොඩි අරමුදලක් හදන්න. ඒක රජයේම කරන්න ඕනේ. ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති ටික විතරයි හදන්න. අපිට පුළුවන් නම් දවසේ දවසට 1%කට එහෙම නැත්නම් 0.05%කට වගේ පොඩි ඒ කියන්නේ අපිට මේ ඔපරේෂන් එක කරන්න වැය වෙන ප්‍රමාණය පමණක් රිකාව වෙන්න. රුපියල් 10,000 ගානේ දෙන්න පුළුවන් ඒක අපි තවසර ගන්නවා හැබැයි. හැබැයි මේ මේ ගනුදෙනු යන අතරවාරදී අපි ගවර්න්මන්ට් එක දැනගන්න ඕනේ ඒක කෑෂ් ඉන් හෑන්ඩ් ගනුදෙනුවක් නොකර ඉන්නේ. එක්ක මේ අපිට QR කේතයකින් ගනුදෙනුවක් කරගන්න. එතකොට අපිට ඒ ට්‍රාන්සැක්ෂන් එක රෙකෝඩ් වෙනවා. මොකද මේ මිනිස්සු කවදාවත් account හදන්නේ නැහැ. එහෙම දැනුමකුත් නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ ඉන්දියාවේ එහෙම කරනවා. ඉන්දියාවේ පාරේ පොල් විකුණන එක්කෙනාටත් පොල් ගෙඩියක් ගන්න ඔබ QR කෝඩ් එක අල්ලන්න. ආර්ථික link වෙලා තියෙනවා. ආර්ථික. එතකොට ඒක ට්‍රාන්සැක්ෂන් එකක් විදියට ගවර්න්මන්ට් එක රෙකෝඩ් වෙනවා. එතකොට ඒකෙන් අපිට ගන්න ඕනේ බදු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ බදු ප්‍රමාණය ගත්තාම ඇති අර interest එකටත් වඩා ඇත්තටම බැලුවොත් එහෙම මොකද අර මිනිස්සුන්ට අපි පණ ගහලා තමයි මේ බද්ද ගන්නෙ. එතකොට බද්ද ගත්තත් interest එකට වඩා අපිට සාමාන්‍යයෙන් වටිනාකමක්. හැබැයි දැන් මේ මිනිස්සු දවසට 15 පොලියට ගන්නෙ. එතකොට මාසෙට කීයද? මාස දෙකකට කීයද? කොච්චර මිනිස්සු ණය ගෙවන්නේ නැතුව අසරණ වෙනවා. ඊට පස්සේ ඕක ඇතුලේ ක්‍රියාත්මක වෙන මාෆියා, පාතාල, පිප්පොකට් මේ ගොඩාක් දේවල් සමාජයෙන් තුරන් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මිලියන ගාණක් ඉන්නවා එතන. අපිට මිලියන එක වගේ නියදීකින් පටන් ගත්තා. මිලියන එකට රුපියල් 10,000 ගාණ දුන්නත් රුපියල් බිලියන 1යි. ඒතර ඒක ලොකු වියදමක් නෙමේ රජයකට. මම කියන්නේ රුපියල් බිලියන 650ක් 700ක් ණය ආරම්භ තියෙනවා රාජ්‍ය ණය විදිහට වර්තමාන. සජිත් ප්‍රේමදාස මහත්මයා 20,000ක් යෝජනා කරනවා නේද? එහෙමද? නෑ, සජිත් ප්‍රේමදාස මහත්මයා රුපියල් 25,000ක් දෙන්න යෝජනා කරනවා. හැබැයි දැන් ඕක කරන්න ඕනේ දරිද්‍රතා රේඛාව දිහා බලලා. නිකම්ම කාට හරි අර සමෘද්ධිය දුන්නා වගේ දන්නේ යාළුවන්ට දෙනවා වගේ එකක් නැතුව දරිද්‍රතා රේඛාව දිහා බලලා ඒක කොහෙද තියෙන්නේ කියලා බලලා ඕනේ වාට දෙන සල්ලි අපි තීරණය කරා. නිකන් නිකරුණේ සල්ලි දීලා මේ මේ මනුස්සයර නිකන් හැම පාරම අර සුභසාධනෙ කියලා සුභසාධනෙ කියලා සල්ලි දුන්නොත් ඒක ආණ්ඩුවට වියදමක් වෙනවා. ආණ්ඩුවට තියන්න ඕනේ ආණ්ඩුවේ මුදල් ආයෝජනයේ කළමනාකරණය කරන්න කොහොමද සහ ඒකෙන් කොහොමද මේ 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 රෙදිනිදා රැකියාව කරන අයව නගා සිටවන්න කියන එකට ප්ලෑන් එකක්. මම හිතනවා ඒ ප්ලෑන් එක අපි ගාව තියෙනවා. අපේ ප්‍රතිපත්ති බලන්න. අපි දැන් පොඩි මිනිසුත් එක්ක මේ මේ දේශපාලනය කරන පක්ෂයක් විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාසගේ ඉඳන්. ඉතින් ගෙවල් හදලා තියෙනවා, ලෝක වාර්තාවක් තියලා තියෙනවා, ගෙවල් හදලා තියෙනවා. අපේ ඡන්ද බේස් එකෙන් වැඩි ප්‍රමාණයක් ඒ ගෙවල් වල ජීවත් වෙන මිනිස්සු අදටත්. ඉතින් මම හිතනවා ඒ නිසා පොඩි මිනිහට යම් කිසි දෙයක් කරගන්න ඕනේ නම් පොඩි මිනිහට යම් කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න ඕනේ නම් මම හිතනවා සජිත් ප්‍රේමදාසට බලය දෙන්න ඕනේ කියලා. හොඳයි. අපි අර පිස්තෝල ඕනේ දහන එපාද කියලා අහලා එහෙම දේශපාලන චරිත විනාශ කරන්නේ නැහැ රූපවාහිනී මාධ්‍ය සදාසාරය ඇතුලේ. අනේ වාට ඒක තේරුණ දෙයක් ලොකු දෙයක් කරනවා. මේකයි මම ඒකටත් කියන්නේ අර විකටයෝ මාධ්‍යවේදී වුණාම මාධ්‍ය විකට වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ ජනමාධ්‍ය කියලා කියන්නේ රේඩියෝ එකක් නම් ඒකේ ස්පීකර් දෙක තමයි සංනිවේදකය කියලා කියන්නේ. එතකොට මේ ස්පීකර් දෙක හරියට වැඩ කරේ නැත්නම් එහෙම ඒ ජනමාධ්‍ය පිරිහිනවා. මං හිතන්නේ අපි ආදරය කරපු අපි ප්‍රවීණයයි විශ්වාස කරපු ගොඩක් මිනිස්සු අවසානයේදී තමන්ගේ පක්ෂ දේශපාලනයේ මාධ්‍ය ඇතුළේ කරන්න ගිහිල්ලා තමන්ගේ නිගණ්ඨ නිර්වත පෙන්වනවා. ඒක හරි දුක හිතෙන කාරණාවක්. අවසාන වශයෙන් ඔබට පුළුවන් කොළඹ ජනතාවට ඔබට ඡන්දෙ දී යුත්තේ ඇයි කියලා මිනිත්තු දෙකක් අපිට තියෙනවා. කොළඹ ජනතාව මම පළවෙනි දවසේම පටන් ගත්තේ කොළඹ මහරගම. මොකද මම මහපොළොවේ දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි නිසා මම විශ්වාස කරනවා ටීවී එකෙන් බැහැලා ඇවිල්ලා එහෙම නිකම්ම දේශපාලනය කරන්න බෑ. ඉතින් මම හැම ආසනයකම ආසන 15ක් තියෙනවා කොළඹ. හැම ආසනයකටම අද දවසේ වෙනකොට දවස් 18ක් මම ඇවිදලා තියෙනවා. ඒතකොට ඊයේ මම 11 විතර එනකන් හිටියේ සේදවත්තේ. මම අද හවසේ ඉන්නවා මාලිගාවත්තේ. මම නායකතුමාවත් අද මාලිගාවත්තට එක්කන් යනවා. එතකොට මං වැඩිපුරම උත්සාහ කරේ අඩුම තරමේ අපේ මේ සිම්පල් ප්‍රශ්න තියෙනවා. දැන් මාලිගාවත්තේ මිනිස්සු ඉන්නවා. Tamanṭa මරණයක් වුණොත් එහෙම ඒ මලමිනිය උඩට අරන් යන්න බෑ. මොකද අර පැඩියේ ඉඩ නැහැ. එතකොට ඒව සඳහා තිබිච්ච මේ පොදු ස්ථාන කාලානුරූපීව විමා සංවර්ධන අධිකාරිවල ඉඳපු මිනිස්සු වෙන වෙන පර්පස් වලට දැන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අර මිනිස්සුන්ට තමන් ආදරය කරන කෙනාගේ අවසාන ගෞරවය දක්වන්නවත් උන්ට තැනක් නැහැ. එතකොට මේ වගේ පොඩි ප්‍රශ්න මේ කොළඹ පහේ ජීවත් වෙන මේ අද කොළඹ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. මම හිතන්නේ අඩුම තරමේ මට පුළුවන් වුණොත් කොළඹ දීපත් වෙන දුප්පත් මිනිස්සුන්ට යමක් කරන්න. අර කාණු උතුරනවා. සමහරට ඒක පොඩ්ඩක් ක්ලීන් කරාම මේ මගර සභාවෙන් ඇවිල්ලා ඒක හරියනවා. ඉතින් මෙන්න මේ වගේ සිම්පල් දේවල් මට තව ගොඩාක් දේවල් පොරොන්දු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සිම්පල් දෙයක්වත් මට කරන්න පුළුවන් නම් මගේ මට්ටමේ. මොකද පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් වුණා කියලාම ලොකු බලයක් එන්නේ. නමුත් අඩුතරමේ ඔබේ හඬ ඔබ වෙනුවෙන් මගේ නායකතුමාටවත් පණිවිඩයක් කියන්න මට
අවස්ථාවක් දෙන්න කියලා මං ඉල්ලන. අපි සුභපතන ඔබතුමාට ඉදිරි පාර්ලිමේන්තුවට තේරිපත් වෙන්න ලැබෙන්න කියලා බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. බොහොම ස්තුතියි මා වැඩි සතුටයි. සමගිචාර බලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක චරිත අබේසිංහ මහතා සමගින් අපි සාකච්ඡා කළේ. අදට සමු ගන්න ඔබට පුළුවන් මේ අපේක්ෂකයන් පිළිබඳ තීන්දුවක් ගන්න ඔබේ වරණය යොවුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන්න. හෙට යාලි හමුවෙමු ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම යහපත් දවසක්.